ුවන්ගේ රත්නායක කියන්නේ කෙටි කලකින් ජනප්‍රියුණු ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇගේ විවාහය ගැනත් ඇගේ කේන්දරය ගැනත් ඇය පවසන්නේ මෙවන් කතාවක්. මම පරිස්සම් කරන තරමට මගේ කේන්දරෙත් පරිස්සම් කරලා කියාගෙන ඉන්නේ අම්ම තමයි. කේන්දරේ නිතර නිතර නොබැලුවාට මම අම්මකින් ඒක ඉල්ලගෙන කියින් බලපු අවස්ථාත් තියෙනවා. කේන්දරේ ගැන මොකද හිතෙන්නේ? උපදින වෙලාවට අනුව ඕනම කෙනෙකුට අම්මා තාත්තා ඉස්සෙල්ලම හඳන ලියවිල්ලනේ. එහෙම දෙයක් තිබුණා කියලා කිසිම කෙනෙකුට නරකක් වෙන්නේ නැහැ. මමත් යම් ප්‍රමාණයකට කේන්දරේ විශ්වාස කරනවා. අපේ ගෙදර කිසි කෙනෙක් එහෙම ලොක්කුවට කේන්දර බලවන්න උනන්දුවක් නැහැ. ජනේට ගන්නේ මොන වෙලාවටද? විශේෂම අවස්ථාවකදී තමයි. ගෙදරකට පදිංචි වෙන්න අලුතින් මොනවාරි කටයුත්තක් ආරම්භ කරන්න වගේ දෙයකදී තින් කේන්දරේ ප්‍රයෝජනෙට අරගෙන නැකතක් හදාගන්න වෙන්නේ. නැකත් අනුගමනය කරනවාද? නාම අවස්ථාවක් ආවොත් සුබ නැකත් වලට මුල් තැන දීලා කටයුතු කරනවා. සිංහල අලුත් අවුරුදු දවසට උනත් වැඩිපුරම ඉන්න ලැබෙන්නේ මොකක් හරි වැඩසටහනකනේ. ඒ නිසා එදාට නැකත් අනුගමනය කරන්න වෙන්නේ නැහැ. හිටියොත් අම්මත් එක්ක ඒ දේවල් කරනවා. දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය, ඒ විශ්වාසය නම් ලොකුවටම තියෙනවා. මම පුළුවන් හැම වෙලාවකම බුදුන් වඳින්න කැමති කෙනෙක්. ගෙදර හිටියොත් දවසකට එක වතාවක් හරි මගේ අතින් ඒ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට අනිවාර්යයෙන්ම මම සියලුම දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය, ඒ විශ්වාසය නම් ලොකුවට තියෙනවා. මම පුළුවන් හැම වෙලාවකම බුදුන් වඳින්න කැමති කෙනෙක්. ගෙදර හිටියොත් දවසකට එක වතාවක් හරි මගේ අතින් ඒ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට අනිවාර්යයෙන්ම මම සියලුම දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ දේවල් වලින් ඕනම කෙනෙකුට ලොකු පිහිටක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපල කාල ගැන විශ්වාස කරනවද? මගේ කේන්දරේ බලවපු සමහර අවස්ථාවල අපල තියෙනවා කියලා කියවිලා තියෙනවා. ඒත් ඒක අහගෙන ඇවිත් ඒ දේවල් ඔළුවට දාගෙන ඒ කියන දේවල් නම් මං කවදාවත් කරලා නැහැ. බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා කාටවත් කරදරයක් නැතුව ඉන්නවා නම් ඔය කියන අපල ඉබේම මග ඇරෙනවා. පූජා ශාන්ති කර්ම වලට දෙන තැන ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැති වුණාට පෞද්ගලිකව මම බෝධි පූජාවකට ඇරෙන්නේ කිසිම ශාන්ති කර්මයකට යොමු වෙන්නේ නැහැ. බෝධි පූජාවකින් ඊතර ලැබෙන සහනය අත්දැකීමෙන් දන්න නිසා මම ඒකට ගොඩක් නැඹුරුයි. විවිධ මැණික් වර්ගවල මුදු කීපයක් නම් මම පළඳිනවා. ඒකත් වැඩිපුරම ෆැෂන් එකක් විදිහට. බාරහාර වෙලා ඒව විශ්ෂ්ට වෙලා තියෙනවද? ඇති කාලෙක නම් නෑ. ඒත් පුංචි කාලේ අම්මා මම වෙනුවෙන් බාරහාර වුණාද කියලා නම් දන්නේ නැහැ. කේන්දරේ සඳහන් වුණු විශේෂ කාරණා කලාවට සම්බන්ධ වෙන බවත් ඒ තුලින් ඉදිරියට යන බවත් මගේ කේන්දරේ සඳහන් වෙලා තියෙනවා. රංගන ශිල්පිනියක් වෙන බව එහි සඳහන් වුණාද? එහෙමම කියවුනේ නැහැ. කලාව තුළ ජනප්‍රිය චරිතයක් වෙලා සමාජයේ ආදරණීය පාත්‍ර වෙනවා කියලා නම් තිබුණා. විවාහ වෙන්නේ කේන්දර කල්පන නැකත්වලට අනුවද? ජීවිතයේ සිදුවන සුබ කටයුත්තක් නිසා ඒ දේවල් වලට යම් කිසි තැනක් දෙනවා. විවාහය කියන්නේ අපි තනීම කරගන්න දෙයක් නෙමෙයිනේ. එතනදී දෙපාර්ශ්වයක් එකතු වෙනවා. යෝජිත විවාහයක් වුණොත් තමයි ඉතින් බොහෝ දුරට හඳන් 100%ක් ගලපන්නේ. සම්බන්ධයක් මත සිදුවෙනවා නම් දෙන්නට දෙන්න අදහස් අතින් ගැලපෙන නිසා එතනදී ලොකු ගැලපීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම වුණත් ඒ චාරිත්‍ර වාරිත්‍ර සුබ නැකතකට ඉටු කිරීම හොඳයි. කාලෙට බයද? රාහු කාලේ මම කවදාවත් අනුගමනය කරලා නැහැ. ඒක යෙදෙන්නේ දවසේ මොන වෙලාවද කියලාවත් මම බලලත් නැහැ. සුබ කටයුතු වලදී ඉතින් ඒක මගහැරලා නැකත්ත දන්නේ. ඒ නිසා රාහු කාලයට බය නැහැ. කේන්දරේ සඳහා විශේෂ යෝග නේහරහ ජයග්‍රහණ වගේම ගේදුර යාන වාහන හිමි කරගන්නත් පිටරට ජීවත් වෙන්නත් වාසනාව තියෙන යෝග කීපයක් සඳහනේ තියෙනවලු. ඉදිරියේදී තමයි ඉතින් ඇත්තද කියලා බලන්න වෙන්නේ. අසුභ කාරණා කාලෙකට වතුරෙන් පරිස්සම් වෙන්න, තවත් කාලෙකදී වාහනවල යද්දී පරිස්සම් වෙන්න වගේ දේවල් කියවෙනවා. ඕවා දැහුවම හෙට මට අමතකයි. අම්මා ටික වැඩියෙන් මතක් කරලා දෙනවයි දේවල්. මොකද්ද මේෂ? අවුරුද්දකට කී වතාවක් කේන්දරේ බලනවද? එහෙම වාර ගණන් කියන්න තරම් හඳහම් බලවන්නේ නැහැ. සමහර වෙලාවටම අවුරුදු දෙක තුනකටවත් ඕක බලවල නැතුව ඇති.
අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහායක් වන්න, ඒවගේම බෙල් බට්නෙ ක්ලික් කිරීමෙන් අපගේ නවතම් වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැක.